गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमुक्खदं धम्मस्सवन कालो अयं भदन्ता धम्मस्सवन कालो अयं भदन्ता धम्मस्सवन कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स अत्थना चोदयन्थानां पठिमासेत अत्थना सो अत्थ गुन्तो सतिमा सुखं भिक्खु विहासि अत्ताहि अत्थनो नातो अत्ताहि अत्थनो गति तस्मा संयमयन्थानां अस्सं बद्धं वाणी ज्योति। गौरवणीय पूजनीय अपने नम कियांट अवसराय अपे उडगम सुमंगल अपे हामदुरन वहांसे गिंद एवगेम मिथा विहारादीश्वर अति गौरवणीय अपने नम कियांट अवसराय अपे बुद्धपीठिये समित नायक हामदुरन वहांसे गिंद एवगेम पूजनीय अपे उरुमुत्ते रेवत अपे हामदुरन वहांसे अतुलु अति गौरवणीय पूजनीय महासंगरत्न अवसराय श्रद्धा बुद्धि संपन्न वासनावंत पिंगमतुनि अद मे सेनसुरादा दवस 2022 वर्षे अवसान दवस अद दवस सुपुरुदु परिधि हेम कनेक्म मे संबंध सिटिन्ने धर्म श्रवणे करला मे पैकीपियत गत करला मे 2022 वर्षेट ආයිබෝවන් කියන්ට පින්වතුනි අපි හැම කෙනෙක්ම මේ ගත කරපු ජීවිතය ගත්තාම මේ වර්ෂය 2002 වර්ෂය ගත්තාම නොයෙකුත් නොයෙකුත් කඩින් මේ ඇත්තන්ගේ ජීවිතේ මේ ඇත්ත පසු කරලා තියෙනවා මේ වර්ෂය පුරාවට නේද තම තමන් ඒ අවස්ථාවන් වලදී ඒ කඩේම් ජයගන්ට අප්‍රමාණ දුක් විඳින්න ඇති ඒ කඩේම් ජයගන්නේ ජයගත්තට පස්සේ අප්‍රමාණ සතුටක් මෙයන් බුද්ධ විඳින්න ඇති අපි ඒ කඩේම් ජයගත්තා නම් වැඩි හරියක් අපි ජයගත්තේ අපේ ලෞකික ජීවිතයේ අර්ථ සම්පන්න කරගන්න लौकिक जीवित वेडिदीवन करगांट लौकिक जीवित सार्थक करगांट लौकिक जीवित लसन करगांट लौकिक जीवित वटिनाकमक देंटाय अपि एताकल इवेनि उ कटेतु वल ए कडे इम वल अपि गतकले इवज्जाय සමහරට මේ අවස්ථාවන් වල අපිට බැරි වුණා වෙන්න පුළුවන්. ඒ කඩේම් අපිට ජය ගන්නට බැරි වෙන්න පුළුවන්කම තිබුණා. අපිට ඒ නිසා පසුතැවීමක් ඇති වෙන්න තිබුණා. නේද? 2021 වර්ෂයේ අපි හිතපු කියපු දේවල් 2022 වර්ෂයේ සමහර වෙලාවට අපිට ඉටු කර ගන්නටත් පුළුවන්කම තියෙනවා. ඉටු කර ගන්නට බැරි වෙන්නත් නේද ඒක තමයි අපේ ජීවිතයේ ස්වභාවය පින්වත්නි නමුත් අපි මේ ලෞකික ජීවිතයයි අපි ඒ විදිහට ගත කළේ කත කතා කළේ නමුත් අපි අපේ ලෝකෝත්තර ජීවිතය ආධ්‍යාත්මික ජීවිතය නේද අපි මේ ගත කරපු වර්ෂයේ පිළිබඳව හැරිලා බලනකොට අපිට අපි දිනු කරපු කුසල ධර්මයන් වලින් කොච්චරක් මම ඉස්සරහට ආවද
කියන කාරණාව මේ මොහොතේ පොඩ්ඩක් අතීතයට හිත යොමු කරලා අපි කල්පනා කරන්නට වටිනවා නේද? 2022 වර්ෂයේ 21 වර්ෂයට වැඩිය වැඩියෙන් අපි කුසල් ධර්මයන් ටිකක් සිද්ධ කරගත්තද? වැඩියෙන් අපි පින්කම් ටිකක් සිද්ධ කරගත්තද? කියලා අපි පිට පිළිබඳව පසු විපරමක් අපි කරගන්න ඕනේ. එහෙම බැරි වුණා නම් අපි මේ අධිෂ්ඨානයක් ඇති කරගන්න ඕනේ. මේ 2023 වර්ෂයේවත් මාගේ කාලයේ ශ්‍රමය මගේ ආධ්‍යාත්මික ජීවිතය සකස් කරගන්නට, ආධ්‍යාත්මික ජීවිතය පෝෂණය කරගන්නට තව ටිකක් මං වෙලාව කාලයේ හැම දෙයක්ම වීර්ය අධිෂ්ඨානය අරන් කැප කරනවා කියලා අපි මේ පිළිබඳව සිතක් ඇති කර ගන්නවා. සමහර කෙනෙකුට සතුරු වෙන්න පුළුවන්කම තියෙනවා. 2021 වර්ෂයට වැඩිය 2022 වර්ෂයේ මම ගොඩක් පින් දහම් කරගත්තා. ආමිසේ පැත්තේ, ප්‍රතිපත්ති මේ පැත්තේ, උපහාර්තේම මම ගොඩක් ධර්මයේ පැත්තෙන්, ධර්ම දැනුම පැත්තෙන් නේද අපි දිනු කරගත්ත කියලා සතුට වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ කොහොම වුණත් පින්වතුනි මේ පුංචි හෝරා කීපේ අපි ගත කරන අවස්ථාවේ අපි දැනුත් මේ ගත කරන්නේ මහා කුසලයක් මෝදු කරගෙන, කුසල සිතක් උපදවාගෙන, පින් සිතුවිල්ල, ශ්‍රද්ධා සිතුවිල්ල හිතේ මුදුන්පත් කරගෙන. මොකටද? මේ අපේ ජීවිතයේ මේ ආධ්‍යාත්මික සුවය වෙනුවෙන් මේ ලෝතර බුදු පියාණන් වහන්සේ අපිට දේශනා කරපු සැනසෙල්ල උදෙසා මේ කාලමානී අපි කැප කරන්නේ. මේ ජීවිතයේ බැරි නම් මේ ගෞතම බුදු ශාසනය හෝ ඊළඟ අපිට මතු අනාගතයේ පහළ වෙන බුදුරජාන් වහන්සේගේ අපි එස පාද ශ්‍රී පාද පාමුලදී හරි ධර්ම අවබෝධයේ පිණිස මේ උදාරුතුම් පුණ්‍ය ධර්මයන් අපට හේතු වේවා කියන අදිෂ්ඨානෙ අපි ඇති කර ගන්න ඕනේ. එහෙම ඇති කරගත්තොත් පින්වතුනි අපිට ඒක අදිෂ්ඨානයක් බවට පත් වෙනවා. අපේ හිතට ශක්තියක් වෙනවා ඒක. ඒක අපිට මහ සැනසෙල්ලක් බවට පත් වෙනවා. ඉතින් පින්වතුනි මා මාතෘකා කරන්ට ගත්තු ධර්ම කොටාචය අපේ තුන් ලෝකාග ශාන්තිනායක අමාමේනි ලෝතරා බුදුපියාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ ඉන්න අවස්ථාවේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වන පිරිස ඉදිරියේ කරපු දේශනාව. බුදුහාගතුන් වහන්සේ දේශනා කරපු ගහතා ධර්මයක් තමයි මා මාතෘකා කරන්නට ගත්තේ. අත්තානං චෝදයන්තාන තමා තමාට චෝදනා කරයිද? පින්වතුනි අපි සමහර අවස්ථාවලදී සමහර කාරණාවන් වලදී තමා තමාට චෝදනා කරගන්නවා නේද? ඒ වගේම පටිමා ශ්වේත අත්තන තමා පිළිබඳව තමාම පරික්ෂා කරගන්නවා. තමා පිළිබඳ විමසනවා පින්වතුනි. පාටිමාසේත තමා පිළිබඳව පරිස්සා කරගන්නවා, විමසනවා. සෝ අත්ත ගුත්තා සතිමා තමා විසින්ම මොකද්ද? ගුත්තෝ රකි මොකද්ද? සතිමා සිහිය, සිහිය ඇත්තෙක් විදිහට තමා විසින් තමන්ව අරස්සා කරනවා, රකිනවා. සුකම් බික්කු විහාසී, ඒ නිසා පින්වතුනි ඒ භික්ෂුවට පුළුවන්කම තියෙනවා සුවසේ වසන්ට, සුවසේ ගත කරන්ට, සුවසේ අවුල් තවුල් වියවුල් නැතුව ජීවිතය පරිහරණය කරන්ට. අත්තාහි අත්තනෝ නාතෝ, අත්තාහි අත්තනෝ නාතෝ, තමාට පිහිට
තමාමයි පින්වතුනි. වෙන කවුරුවක්වත් අපිට පිහිට දෙන්නේ නැහැ. අත්තහයි අත්තනෝ ගතින්. තමාට පිහිට පිළිසරණ වෙන්නේ තමාමයි. ඒ වගේම උපමාවකින් භාග්‍යවතුන් වහන්සේ කරුණු පැහැදිලි කරනවා. මොකද්ද? අස්සං බද්ධං වාණිජෝ. වාණිජෝ කියලා කියන්නේ වෙළෙන්ද. අස්සං බද්ධං උතුම් අජානීය අස්සෙක් මේ වෙළෙන්දට ඉන්නවා. මේ වෙළෙන්දා මේ අජානීය උතුම් වූ අස්සයාට යම්කිසි ආකාරයක උපස්ථාන කරනවා, රකින්නවාද. ආන් ඒ වගේ තස්වා තමා විසින් මනාකොට සඤ්ඤමයත්තානං තමාම දමනය කරනවා, තමාම රකින්නවා කියලයි භාගවතුන් වහන්සේ මේ උපමාව දේශනා කරමින් අනුශාසනා කළේ. මේ දේශනාව සිද්ධ කරන්නට හේතු වෙන්නේ පින්වතුනි, සවැත් නුවර ජේතවනාරාමේ එදා මේ ස්වාමීන් වහන්සේලා අතර ඇතිවෙච්ච කතා පුවත. මොකද්ද? එක්තරා මේ වැඩ හිටිය භික්ෂූන් වහන්සේ නමක්, ඒ ස්වාමීන් වහන්සේ නංගුල ස්වාමීන් වහන්සේ කියලා තමයි ස්වාමීන් වහන්සේලා අතර මේ ස්වාමීන් වහන්සේ ප්‍රසිද්ධ වුණේ. මේ ස්වාමීන් වහන්සේට මේ නම පටබැඳින්ට හේතු වෙන්නේ, මොහු ඉතාමත් දිළුඳු පුජ්‍යලේ, අනුන්ගේ යටතේ කුලීමලි කරගෙන බොහොම අපහසුවෙන් ජීවිතය ගත කරපු කෙනෙක්. එක්තරා අවස්ථාවක මේ පුජ්‍යලයා නගුලක් කරේ තියාගෙන පළවෙහෙරකම් කරන්නට වීතියේ දැන් ගමන් කරනවා. මේ අන අවස්ථාවේදී මේ පුජ්‍යලයාට හමු වෙනවා කවුද? ස්වාමීන් වහන්සේ නම. මේ ස්වාමීන් වහන්සේ මේ පුජ්‍යලයාට කතා කරනවා. කතා කරලා කියනවා, හලෝ පාස්කෝ නැහැ, කොහෙද මේ යන්නේ? මම මේ අහවල් තැන අහවල් වැඩට යනවා. දැකීමෙන්ම මේ ස්වාමීන් වහන්සේ මේ පුජ්‍යලයාගේ ස්වභාවය අඳුන ගන්නවා. වැරහැලි ඇඳගෙන කිසිම ශක්ති භාවමත් භාවයක්, පෝසත් භාවයක්, ආර්ථික වශයෙන් නොපෙන්න ස්වරූපයෙන් තමයි රූපය දැක් හම්පේන්නේ. ඉතින් කතා කරනවා, කවුස කැමති නැද්ද හලෝ මහණ වෙන්න කියලා අහනවා. මේ ස්වාමීන් වහන්සේ මේ පුජ්‍යලයාගෙන් අහනවා. මේ පුජ්‍යලයා බොහොම ශ්‍රද්ධාවෙන්, ඒ වගේම ගෞරවයෙන් වගේම ලැජ්ජාවෙන් උක්තලි භාවයට පත් වෙලා කියනවා, අනේ ස්වාමීන් වහන්ස, අපි වගේ අය කවුරු මහාන කරගන්නද? කවුද අපට එහෙම පිළිසරණක් වෙන්නේ කියනවා. මේ ස්වාමීන් වහන්සේ මේ පුජ්‍යලයට කියනවා, කතා කරනවා, ඒකට කමක් නැහැ, මම උන්නේ මහාන කරන්න. ඌ අතහැරලා දාලා එනවා විහාරයට කිව්වා. මේ පුජ්‍යලයාට මේ ආරාධනාව පිළිගත්තා මේ පුජ්‍යලයා බොහොම සතුටින්, ශ්‍රද්ධාවෙන් යුතුව. මේ පුජ්‍යලයා විහාරයට ගියා. ගිහිල්ලා මේ ස්වාමීන් වහන්සේ මුණ ගැහිලා, ස්වාමීන් වහන්සේ සුදුසු වෙලාව ආවට පස්සේ මේ පුජ්‍යලයා සච්ච පංච කර්මස්ථාන ආදී දීලා පැවිදි කළා. පින්වතුනි, පැවිදි කළා නොබෝ දවසකින් උපසපන් භාවයටත් පත් කළා කියලා ධර්මයේ විස්තර වෙනවා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ බුද්ධ වත, එහෙම නැත්නම් භාගවතුන් වහන්සේ වෙනුවෙන් ඒ කරු සරුම ඒවා කරමින් ගුරුවරයා කෙරෙහි ගුරු ගෞරවයෙන් යුතුව වත් පිළිවෙත් ආදී සිද්ධ කරමින්, තමන් ඉන්න විහාරස්ථානයේ ඒ වත් පිළිවෙත් කරමින් හොඳට දැන් ඉන්නවා, ධර්මයක් ඉගෙන ගන්නවා. ටික දවසක් යනකොට මේ පුජ්‍යලයට මතක් වෙනවා, තමන්ට තමන්ගේ නගුල, තමන්ගේ වැරහැලි ඇඳුම් ටික. මේ පුජ්‍යලයා
මේ ටිකත් අරගෙන තමයි විහාරයට ආවේ. ඒක විහාරයේ කෙරවල පන්සලේ කෙරවල ඈත ගහක කරුවක් අස්සේ මේ ටික ඔක්කොම රඳවලා තියෙනවා පින්වතුනි මහණ වෙලා. මේ පුජ්‍යලා සිවුර පොරවගෙන හිටියට දැන් ශ්‍රද්ධාව තිබුණට අර උකටිලි භාවයේ නිසා දැන් ආපහු ඉතන ගිහි වුණා නම් හොඳයි කියලා. අර ගහගාවට ගිහිල්ලා අර ගහගාව තියෙන තමන්ගේ වැරහැල් ටිකයි නගුලයි දිහා බලලා ආපහු කල්පනා කරනවා. මට මේ සුවසේ ලැබිච්ච මේ පැවිද්දම මම ආරක්ෂා කරගන්නවද? මේ නගුලත් කරේ තියාගෙන මේ දිරැච්ච වැලහැල් ටිකත් ඇඳගෙන මම වීතියක් වීතියක් ගාන ගියක් ගියා පාසා එක එක කෙනාගේ බැල වෙහෙරකම් කරමින් මම පෝෂණය වෙනවද කියලා මේ පුජ්‍යලයා මෙතන ඉඳගෙන කල්පනා කළා. කල්පනා කළා ආයි වීරිය උපදවා ගන්නවා. ආපහු විහාරයට එනවා. ඒල ආයිතර වගේ වත් පිළිවෙත් ටික් කරමින් ආයි කටයුතු කරනවා කාලය. ආපහු කල්පනා වෙනවායි පැවිද්ද පිළිබඳව කම්මැලි භාවයක් ඇවිදිල්ල උකටිලි භාවයක් ඇවිදිල්ල ආපහු කල්පනා කරනවා නෑ මම යනවා ගෙදර. මං ගිහි වෙනවා කියලා ආපහු අර ගහගාවට යනවා. ඒව දකිනකොට අර විදිහට ආපහු තමන්ගේ හිතට ශක්තියක් අධිෂ්ඨානයක් වීර්යයක් ඇති වෙලා අර උකටිලි භාවය දුරු කරගෙන ආපහු ඇවිදෙල්ල කටයුතු කරනවා. ඉතින් මේක විහාරේ ඉන්න අනිත් ස්වාමීන් වහන්සේලාත් බලාගෙන ඉන්නේ දකින්න උන්වහන්සේලා. දකින්නකොට ඒ දකින්න නිසා තමයි උන්වහන්සේ මේ නගුලට කැමති නිසා තමයි මේ නංගුල කියන නාමයත් මේ ස්වාමීන් වහන්සේට පාට වැදෙන්නේ පින්වතුනි. ඉතින් ඔහම කීප කීප සැරයක්ම බොහෝ වාර ගණනක් මේ ස්වාමීන් වහන්සේ මෙතෙන්ට යනවා ආපහු වෙනවා මේක දකින්න. එක්තරා අවස්ථාවකදී දැන් මේ ස්වාමීන් වහන්සේ මේ නාංගුල ස්වාමීන් වහන්සේ බොහෝ කාලයක් ඉස්සලා ගියාට දැන් මෙතෙන්ට රඟදී යනවා දකින්නේ නැහැ මේ ස්වාමීන් වහන්සේලා. විහාරේ ඉන්න මේ අන්තේවාසික අනිත් ස්වාමීන් වහන්සේලා දකින්නේ නැහැ මේ උපාසක මහත්තයා ආපහු අත ගහගාවට යන ස්වභාවය. මේ ස්වාමීන් වහන්සේලා අහනවා එවෙත්නි ඔබ ඉස්සර අර ගහගාවට ගියා නේද කියලා. ඒ ඇයි කියලා අහනවා. ඔව් මම ඉස්තෙන්ට ගියා. එතෙන්ට ගියේ මම මගේ ගුරුවරයා හම්බෙන්න කියනවා. අර ස්වාමීන් වහන්සේලා ටිකක් hina යනවා. කවුරු ගහගාව කොහොමද ගුරුවරයා වෙන්නේ? මහානකල ගුරුවරයා විහාරින් ඉන්නේ නැද්ද කියලා පොඩි විහිළුවක් එහෙමත් කරලා. ඉතින් ස්වාමීන් වහන්සේගෙන් අහනවා ඇයි දැන් යන්නේ නැත්තේ කියලා. මම එතෙන්ට ගිහිල්ලා ගුරුවරයන් ගන්න ඕනේ දේවල් ටික මම ගත්තා කියනවා. දැන් මම ඒ අරන් මුළු මනින්ම නිදහස් වෙච්ච පුජ්‍යලේ කියලා මේ ස්වාමීන් වහන්සේ අර ස්වාමීන් වහන්සේලාට කරුණු පැහැදිලි කරලා දෙනවා. මේ ස්වාමීන් වහන්සේලාට එකපාරට මේ හාමුදුරු කෙරෙහි විචිකිච්ඡාවක් ආවා. උන්වහන්සේ මේ අධිගමයේ පිළිබඳ ප්‍රකාශයක් මේ කළේ කිසිම දෙයක් බලන්නේ කියන්නේ නැතුව මේ ස්වාමීන් වහන්සේලාට දැන් අනිත් ඇයි හිතක් දකින්න පුළුවන්කමකුත් නැහෙනේ. ඒ නිසා මේ නංගුල ස්වාමීන් වහන්සේ පිළිබඳ අර ස්වාමීන් වහන්සේලා කතාවක් කසිකුසුවක් ඇති වුණා. මේ කසිකුසුව තමයි එදා භාග්‍යවතුන් වහන්සේ වැඩ හිටිය ජේතවනාරාමයට යන්නේ සවැත්පුර සමීපයේ. භාග්‍යවතුන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේලාගෙන් අහනවා මම එනකොට ඔබ වහන්සේලා කුමන කරුණක් කෙරෙහි කතා කරගෙන හිටියද? එතකොට මේ ප්‍රවෘත්තිය මේ සිදුවීම අපේ තිනු ලෝකාග භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ අර ස්වාමීන් වහන්සේලා පැහැදිලි කළා. අපේ භාග්‍යවතුන් වහන්සේ පහොම් ප්‍රඥාවෙන් මේ සියලු සිදුවීම් බුද්ධ ඥානයෙන් දක්පු කෙනෙක්.
ආන්හි අවස්ථාවේදී තමයි මේ මේ ගහතා ධර්මය මේ සිව්වන පිරිස ඉදිරියේ භාගතුන් වහන්සේ දේශනා කළේ. අත්තානං චෝදයන්තෝ තමා තමාට චෝදනා කරගන්නවා. අර ස්වාමීන් වහන්සේලා නගුල තියෙන ගහගාවට අර කඩවැලි රෙදි කඩමළු තියෙන ගහගාවට ගිහිල්ලා උන්වහන්සේ තමා තමාට චෝදනා කරගත්තා. තමා තමන්ට චෝදනා කරගත්තා. මේ දුර්ලභව ලැබිච්ච මේ උතුම් වූ ප්‍රෞජ්ජහා භූමිය මං විනාශ කරගන්නවාද? මේ කඩමළු ටික අරගෙන මං ආපහු අර වගේ ගමක් ගමක් ගානේ, ගියක් ගියක් ගානේ, පාරත්තොටක් ගානේ ගිහිල්ලා එක එක්කිනාට බැල මෙහෙම කරනවද කියලා ස්වාමීන් වහන්සේ තමා තමාටම චෝදනා කරගත්තා. තමා තමාට පිළිබඳව තමන් පිළිබඳව තමන් පරික්ෂා කළා. පාටිමාසේ තත්තන හොඳට පරික්ෂා කළා. දැන් ඉන්න ස්වභාවේ, අතීතයේ හිටපු ස්වභාවේ, මේ දෙක පිළිබඳව හොඳට මේ ස්වාමීන් වහන්සේ කරුණු වශයෙන් පැහැදිලි කරගත්තා. ඉතින් අපේ පින්වතුනි මේ වර්ෂයක් ගෙවෙන මොහොතේ අපි අපිට චෝදනා කරගන්න පුළුවන් සමහර කාරණා කෙරෙහි. අපේ අතින් මේ 2002 වර්ෂයේ ගත කරනකොට සුළු සුළු වැරදි සිද්ධ වෙන්න තිබුණා. වැරදි වෙන්න ඇති. ඒවා අපි හදා ගන්න ඕනේ. ඒවා මෙනෙහි කරලා ඒ වැරදි වුණු තැන් නිවැරදි කරගෙන අලුත් අවුරුද්ද අපි ගත කරන්න ඕනේ. නේද? ඒ වගේම අපිට ධර්ම මාර්ගයේ හැසිරෙනකොට ගුණ ධර්ම පුරන්ඩල හැත්විෙනකොට කම්මැලිකම් අලසකම් ඇවිදිල්ල ඒ අවත්තාවන් අපි සමහරට අපේ ඇතින් ගිලිහිලා යන්ට ඇති. නේද? ඒ අවත්තාවන් පිළිබඳව සිහි කරලා ඒවා නැවත නූපදින විදිහට අපි කටයුතු කරගන්න ඕන. තමා තමා පිරිසනකොට විමසනකොට තමන්ට ලොකු ශක්තියකින් ලොකු වීරයකින් අපිට ලබන අවුරුද්ද පිළිගන්න පුළුවන්කම තියෙනවා පින්වතුනි. නේද? ඒ නිසා පින්වතුනි මේ ස්වාමීන් වහන්සේ තමා තමන් රැකිච්චි පුජ්‍යලේ බවට පත් වුණා. සෝ අත්ථ ගුත්තෝ මොකෙන්ද රැකුණේ? සතිමා. අන්න සිහිය ඇතුව මේ ස්වාමීන් වහන්සේ වාසය කළා. අර ගුරුවරයා විදිහට අතෙන්ට ගිහිල්ලා තමන් තමන්ගේ හිතට අවවාද කරගන්නවා. නේද? තමන් පිළිබඳව දකිනවා, පිරික්සනවා විතරකුත් නෙමෙයි. මොකද කරන්නේ? තමාව එකගත්තා. නේද? තමන්ගේ සිත, කය, වචනය තුන්දොර රස සංවර කරගත්තා. හොඳට හික්මුණා. සිහියෙන් යුතුව කාලය ගත කළා. ඒ නිසා මොකද වුනේ? මේ නංගුල ස්වාමීන් වහන්සේට සුවසේ විතරාගීව විතදෝසීව විතමෝහීව හොඳට කටයුතු කරන්න පුළුවන්කම ලැබුණා. නේද? උන්වහන්සේ පින්වතුනි උපන්නා වූ අකුසල ධර්මයන් තිබුණා. නේද? මොනවද? අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් අනුප්පාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති පජහති. ආ, නූපදිලා එන්න, ඒ කියන්නේ පහළ නොවිච්චි අකුසල ධර්ම තියෙන්න පුළුවන් හිත තුල. අපිට විපාක නොදුන්නු අකුසල ධර්මයන් තියෙනවා. ආ, මේ අකුසල ධර්මයන් නූපදින විදිහට මේ ස්වාමීන් වහන්සේ සෑම මොහොතක්ම සිහියෙන් තුර වාසය කළා පිණිස බලන්නකෝ. අපිට අහයෝස් නිසෝ මනසිකාරයේ ඇති වෙනකොටම අපේ සිහිය පලා ගිහිල්ලානේ. අන්න එතකොට අපි සිහිය පලා යනකොට අපිට අවිද්‍යාව ඇති වෙනවා. අවිද්‍යාව නිසා අපි කරන කියන දේවල් ඔක්කොම අකුසල් සහගත වෙනවා. එතකොට මොකද වෙන්නේ? අන්න අපේට නූපදිච්ච අකුසල ධර්මයන් ඉස්මතු වෙනවා. ඒවා උපදිනවා,
එයඋපදිලා අන්න අපේ සංසාර ගමන දික් කරනවා. සංසාර ගමනට අවශ්‍ය කරන හේතු පලටික ඉස්කන්ද පරම්පරාවක් අපි පුරවාගන්නවා නිර අන්න මේ අපේ නංගුල ස්වාමීන් වහන්සේ එහෙම ගත කළේ නෑ. සිහියෙන් යුතුවම වාසය කළා. නූපදින්න තියෙන අකුසල කර්මයන් නූපදවීමෙන් වීරිය ඇති කරගෙන උන්වහන්සේ සුවසේ ජීවිත ගත කළා. ගුරුවරයා වුණේ අර මොකද්ද, තමන් තමන්ව පිරික්සමින් තමා තමාටම චෝදනා කරමින් කටයුතු කළා. ධර්මයේ තුල හැසිරුණා. ඊළඟට පින්වතුනි අර උන්වහන්සේට ආවනේ මේ මැලි බවක් මේ පැවිද්ද තුල මේ වීරිය දුර්වලලා ගියානේ, ශ්‍රද්ධාව පිරිහිලා ගියානේ නේද? පිරිහෙන පිරිහෙන මොහොතක් ගානට ගහගාවට ගියානේ නේද? එතකොට මොකද වුනේ? ආං ඉපදිත්‍ය අකුසල ධර්මයන් uppannānam pāpakānam akusalānam dhammānam. ආං ඉපදිත්‍ය අකුසල ධර්මයන් ඒ ඒ මොහොතෙම දැකපු නිසා උන්වහන්සේ අර ගහගාවට ගිහිල්ලා අර නගුල අර දිරෙදි දිරච්ච කඩමෑණි ටික බල බල එතන එතනම ඒ කෙලෙස් කන්ද උන්වහන්සේ වීරයෙන් තුව ප්‍රහාණය කළා නේද? එතනම ප්‍රහාණය කළා. එතනම ඒව අතහැරියා පින්වතුනි නේද? ඒ නිසා උන්වහන්සේට ආයි මතු සංසාර ගමනේ උන්වහන්සේට නැවත අකුසල කර්මයක් උපදින් නැති වෙන්නම උන්වහන්සේ කටයුතු කරගත්තා. උන්වහන්සේ කටයුතු කරගත්තා. බලන්න පින්වතුනි කොච්චරනම් මේ ස්වාමීන් වහන්සේ ජීවිතය පැවිද්ද සිහිය මේ හැම දෙයක් මහරස්සා කරගත්තා. උන්වහන්සේ ගාව තිබුණා ලොකු ශ්‍රද්ධාවක්, ලොකු වීරයෙකුත් තිබුණා, ලොකු අධිෂ්ඨානයකුත් තිබුණා, ලොකු ඉවසීමකුත් තිබුණා පින්වතුනි. ඒ වගේම නැවත ගිහි වුණොත් මේ විදින දුක පිළිබඳව උන්වහන්සේ නැවත නැවත උන්වහන්සේ පරීක්ෂා කළා, පරීක්ෂා කළා. ඒ දුකෙහි ආදීන උන්වහන්සේ පහු අතීතයේ ගිහි ජීවිතේ ගත කරපු ආදීනවේ උන්වහන්සේ සිහි කර සිහි කර කර තමන්ගේ මේ පැවිදි ජීවිතය ස්වයංපෝෂිත කරගත්තා, අර්ථ සම්පන්න කරගත්තා, ආලෝකමත් කරගත්තා, වටිනාකමත් දුන්නා නේද? එනම් පින්වතුනි ඒ නිසා උන්වහන්සේට හොඳට පින්වතුනි නූපන් කුසල ධර්මයන් දියුණු කරගත්තා උන්වහන්සේ නේද? කුසලානං ධම්මානං උප්පාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති කියන විදිහට. අර උන්වහන්සේ ගහව තිබ්බ සද්ධා මාත්‍රේ උන්වහන්සේ දියුණු කරගත්තා. උන්වහන්සේගේ ගාව තිබුණු අදිෂ්ඨානෙ උන්වහන්සේ දියුණු කරගත්තා. උන්වහන්සේ ළඟ තිබුච්ච ඒ වීරිය උන්වහන්සේ හොඳට දිනු කරගත්තා. ඊළඟට උන්වහන්සේ ගාව තිබුණු සිහිය නිසා උන්වහන්සේ සතිය දිනු කරගත්තා. ඒ නිසාම ඒ සමත විපස්සනා භාවනා ධර්මයන් උන්වහන්සේ හොඳට ඒ නිසාම දිනු කරගත්තා නේද? ඒ නිසා උන්වහන්සේට පුළුවන්කම ලැබුණා ආම් මේ ජීවිතය තුළදීම තමන් පිළිබඳ තමන් දකින්න, තමන්ගේ ස්වභාවය දැනගන්න පුළුවන්කම ලැබුණා. තමන්ගේ ජීවිතයේ අනාගතයේ විපාක ස්කන්ධය හා තමන් අතීතයේ ගත කරපු ස්වභාවය පිළිබඳව උන්වහන්සේ තමන්ගේ නුවණින්ම කරුණු දැනගත්තා, දැකගත්තා. ඒ මොකද එහෙම කරගන්න පුළුවන්කම ලැබුණේ උන්වහන්සේට හොඳ ප්‍රඥාවක් තිබුණා නේද? උන්වහන්සේට හොඳ ප්‍රඥාවක් තිබුණා. උන්වහන්සේට හොඳ ශක්තියක් තිබ්බා. කුසලයේ හැසිරෙන්න අකුසලයේ අතහරින්ට. ඒ නිසා උන්වහන්සේ ඒ කල්යාණ මිත්‍ර සත්පුරුෂ ඇසුර නිසා ජීවිතේ ජය ගත්තා නේද? ඒ නිසා පින්වතුනි උන්වහන්සේට පුළුවන්කම ලැබුණා ඉපදුණු කුසල ධර්මයන් දිනු කරගන්නට. භාවනායි පරිපූරාය ආන් ඒවා හොඳට දිනු කරගත්තා. කොහොමද? පැවැත්ම පිණිසම, කුසල ධර්මයන්ගේ පැවැත්ම පිණිසම උන්වහන්සේ හොඳටම සිහි දියුණු කරා. ආපහු කුසල ධර්මය
නොනැසීම පිරිසම උන්වහන්සේ වීරියෙන් යුතුව කටයුතු කළා. වේපුල්ලාය භාවනාය පරිපූර්ණාය නම් බහුල වශයෙන්ම මනසිකාරයෙන් යුතුවම කුසල් ධර්මයන් වලම හිත පැවැත්තුවා. කුසල ධර්මයන් වලම උන්වහන්සේ හිත දියුණු කළා. නේද? ඒ නිසා මොකද වුනේ? උන්වහන්සේට විපුල භාවයට පත් වෙන්න පුළුවන්කම ලැබුණා. ඊළාට පරිපූර්ණාය හොඳට පරිපූර්ණ භාවයට පත් වෙන්න පුළුවන්කම ලැබුණා. එහෙනම් නැවත නැවතත් මේ සසරට ඇද දමන, බින දමන මේ දසක් සංයෝජන ධර්ම ආදී නීවරණ ආදී සතර අගති චන්දා දෝසා භය ආදී මේ සෑම දෙයක්ම උන්වහන්සේ මේ හොඳට සතිමා සිහිය පුරුදු පුහුණු කරපු නිසා, සිහිය දියුණු කරපු නිසා උන්වහන්සේට පුළුවන්කම ලැබුණා මේ ජීවිතේ ජයගන්න. මේ ජීවිතේ ජයගන්න පුළුවන්කම ලැබුණා. බලන්න පින්වතුනි, ගුරුවරයා වුණේ කවුද? අර රූප ටික දැක්කා, තමන් තමන්ටම චෝදනා කරන් තමන්ගේ හිත දමනය කරගත්තු හැටි. නේද? ආන් ඒ වගේ පින්වතුනි, අපිත් අපේ අතීතේ පිළිබඳව අපි හොඳට මනසිකාර කරන්න ඕනි. අතීතේ පිළිබඳ දකින්න ඕනි. මොකද මේ අපි කවුරුත් ඔබත් මමත් මේ කල්ප කෝටි ගාණ සංසාරේ මේ ඇස කන ඕන තරම් අපි පිනෙව්වා. ශනියා ශනියා පාසාම අපි මේවා පිනෙව්වා. මේව ඇලුනා. නේද? මේව ආස්වාදේ වින්දා. මේව ඇතින තාවකාලික සැපයන් වලට අපි නිත්‍යයි සුඛයි ආත්මයි කියලා කොච්චර නම් පින්වතුන් අපි ඇලෙන්නේ ඇද්ද? ගැටෙන්නේ ඇද්ද? බුද්ධ ශාසන කීයක අපි පසු කරන්නට ඇද්ද? බලන්න මේ කාම ලෝකේ හැටි පින්වතුනි. කාම ලෝකේ හැටි. ඒ නිසා මේ ජීවිතය තුලත් වරදිනවා කියන කාරණාව ගත්තාම මහලුකු දෙයක් නෙමෙයි. මොකද පූර්ව ජාතිවල අපි කරපු අකුසල කර්මයන් වල හේතු විපාක තියෙනවා. සසර පුරුදු කියලා දේවල් ටිකක් තියෙනවා. ඒවා මතු මතුවට ඇවිදilla. මේ ජීවිතවලත් ඇවිදilla ඒවා අපිට විපාක සකස් කරලා දෙනවා. හැබැයි භාග්‍යවතුන් වහන්සේ නමක් කියන්නේ එහෙම කෙනෙක් නෙමෙයි පින්වතුනි. ස්වාසනේන කිලේසෝ වාසනාව සහිත මහා ගුණයක් තිබුණු තුමන් වහන්සේ නම. උන්වහන්සේ තුල සසර පුරුදු පවා උන්වහන්සේ දුරු කරපු උත්මයන් වහන්සේක නම. ඒකයි භාග්‍යවතුන් වහන්සේ නමක් තියෙන විශේෂත්වයේ පින්වතුනි. නමුත් අනිත් රහතන් වහන්සේලා තුල සසර කරපු සමහර පුරුදු පුහුණු කරපු වැඩියෙන් සසර ගති සසර පුරුදු තිබුණා. නේද? ඉතින් එවැනි අවස්ථාවන් අපිට ඕන තරම් සිහිපත් කරගන්න පුළුවන්කම තියෙනවා. අර එක්තරා අවස්ථාවක ස්වාමීන් වහන්සේ නමක් බ්‍රාහ්මණ මහා සාර කුලයේම ඉපදිලා උන්වහන්සේ ඒ ගිහි ජීවිතය ගත කළේ බොහොම බ්‍රාහ්මණෙක් විදිහට, අනිත් අය පහත් කරලා කතා කළේ. අවුරුදු 500 ආත්ම 500ක්ම ගත කළා කියලා ධර්මයේ විස්තර වෙන්නේ. එයා මේ ජීවිතේ ධර්ම අවබෝධය ලැබුවත් ඒ ස්වාමීන් වහන්සේ තමන්ගේ දායකයන්ට කතා කරන්නේ අර විදිහටමයි. ඒ සසර පුරුදුවේ ස්වභාවයේ පින්වතුනි එහෙම තියෙනවා. ඒ නිසා මේ ජීවිතවලත් අපිට තියෙන ඒ සමහර සසර පුරුදු තියෙන්න පුළුවන්. අපිට මේවා සමහරට පාරා වලල්ලක් වෙලා අපේ සංසාර ගමනේ විනාශ කරන ජීවිතයේ නේද මේ ඇති කරන සංසාර ගමන දිග්ගස්සන දේවල් තියෙන්න පුළුවන්. ආන් ඒවා පින්වතුනි අපි මේ ජීවිතයේදීවත් අපි අයින් කරගන්න අපි උත්සාහවත් වෙන්න ඕනේ. නේද? මේ හෙට දවස කියන මේ සුන්දර දවස පිළිගන්න අපි අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕනේ. මගේ මේ ජීවිතයේ මෙතෙක් කාලයක් මට මෙවැනි දේවල් ටිකක් තිබුණා. මම මේවැන් මම තව තවත් අඩු කරගන්න ඕනේ. මං කොහොමරි මේ අවුරුද්ද මේ ලබන්නා වූ නව වර්ෂය තුළදී මම මේවා මගේ අතින් සිදු නොවන විදිහට මම කටයුතු කරගන්නවා. මම ඒ තරමට මගේ ජීවිතේ මං හදාගන්නවා. මගේ ජීවිතේ මම පෝෂණය කරගන්නවා. එහෙනම් මගේ ජීවිතය ලෞකික පැත්තෙන් වෙන්න පුළුවන්, ලෝකෝත්තර පැත්තෙන් මේ උපහාතයෙන්ම මම හදාගන්නවා කියලා අපිත් අපේ තියෙන සසර පුරුදු පුළුවන් නම් මේ ජීවිතය අපි කඩාගන්න අපි උත්සාහවත් වෙන්න ඕනේ.
එහෙම කරගත්තොත් ඒක අපිට ලොකු ලාභයක් පින්වතුනි. ලොකු වාසියක්. අපේ ආත්මයට අපි කරන ලොකු ගෞරවයක්. නේද? ලොකු ශක්තියක් වුණා. ලොකු වටිනාකමක් අපි දුන්නා. වෙනවා මේ අවස්ථාවේ අපි එවැනි ආකාරයට අපි අපේ සිත හදාගෙන දැකගෙන නේද? අපිටම විපාක දෙන අපිම පහළට ඇද බැඳ දබන මේ අකුසලයන්ගෙන් අපිට මිදෙනවා කියන මේ වීර්යය අපි ඇතිර ගත්තොත් මේ ස්වාමීන් වහන්සේ වගේ. ඉතින් පින්වතුනි ඒකයි මේ භාග්‍යවතුන් වහන්සේ ඊට පස්සේ උපමාවකින් ගේන්නේ අත්තාහි අත්තනෝනාතු තමාට පිහිනිත් පිහිට තමම්මයි. පින්වතුනි අපේ අම්මා තාත්තා ගුරුවරු ඥාතින් කවුරුවක්වත් ඉන්නේ අපිව මැරෙන මොහොතේ අපි සුගතියට දාන්න නේද? මාර්ගඵලයන් වලට පත් කරන්න කවුරුවක්වත් අපිට ඉන්නේ නැහැ. දැන් මේ නංගුල ස්වාමීන් වහන්සේට පිහිටුනේ කවුද? තමම්මයි. තමම්මයි තමන්ට පිහිටුනේ. නේද? තමන් තමන්ට දිවයිනක් කරගන්න ඕනේ. තමන් තමන්ට දූපතක් කරගන්න ඕනේ. තමන්ට රැකෙන්න තමන්ගේ ආරස්සාවට තමාම ඉන්න බව තරේ විශ්වාස කරගන්න ඕනේ. ආන් එහෙම වුණොත් පින්වතුනි ඒක තමන්ගේ ජීවිතය ආලෝකමත් භාවයේ පිණිස පවතිනවා. හැඩදායි වැඩදායි කරගන්න පුළුවන්කම පිණිස පවතිනවා. ඒ නිසා අපි අපිට පිහිටක් වෙන්න ඕනේ. තමා තමාටම පිහිටක් වෙන්න ඕනේ. නේද පින්වතුනි? මේ මොන අවස්ථාවේ මොන වෙලාවේ මොන විදිහට අපිට උදව් උපකාර කරાવી. හැබැයි පින්වතුනි කල්පනා කරන්නකෝ අපි ගියාත්මයක් ගත කරලා අද මේ මනුස්සාත් භාවයන් ලබන මොහොත අපි කාටවත් පේන්නේ නැහෙනි. අපිට ඒ වෙලාවේ කොහොම කවුරු කොයි විදිහට හිටියද කියලා අපි දන්නවද? නේද? අද අපි මේ ජීවිතේ මෙහෙම ගත කරලා යම් මොහොතක යම් වෙලාවක මේ පංචස්කන්ධ උපාදානස්කන්ධය අපි අත්හැරලා යන මොහොතක් වෙනවා. සම්මුති මරණයට අපි පත් වෙන මොහොතක් වෙනවා. මේ වෙලාවට අපිට කවුද අපේ පිහිට ඉන්නේ? ස්වාමියා ඉඳීද? නේද? බිරිඳ ඉඳීද? දරුවෝ ඉඳීද? දෙමව්පියෝ ඉඳීද? ගුරුවරු ඉඳීද? තමන්ත් එක්ක කොච්චර ළඟින් ඇසුරු නිසුරු කරපු කල්යාණ මිත්‍රයා ඉඳීද? නේද? මේ කවුරු හිටියත් පින්වතුනි පිහිටට ඉන්නේ තමන්මයි. තමන් කරපු කුසල කර්මයන්, තමන් කරපු අකුසල කර්මයන් තමයි තමන් පසුපස තමන්ට එන්නේ. තමන්ට භුක්ති විඳින්නට වෙන්නේ. ඒ නිසා අපි ආන් ඒ විදිහට ඒව හිතලා තමන් තමන්ට හැකිය ආරක්ෂාවක් කරගන්න ඕනේ. තමන්ගේ සිතට ආරක්ෂාවක් කරගන්න ඕනේ. නේද? තමන්ගේ තමන්ට පිළිසරණක් කරගන්න ඕනේ පින්වතුනි. කොහොමද භාග්‍යතුන් වහන්සේ විස්තර කරන්නේ? අස්සම්බත්තංම වාණිජෝ. මේ දක්ෂ වෙළෙන්දාට ඉන්නවා දක්ෂ අජානී ආශ්‍රේ. මේ ආශ්‍රය හොඳ බල සම්පන්නයි, ශක්ති සම්පන්නයි, සෝභා සම්පන්නයි. නේද? හරි කඩිසරයි, නිරෝගී. අන්න එහෙම ආශ්‍රයව මේ වෙළෙන්දා කොහොමද ආරක්ෂා කරගන්නේ? නේද? කොහොමද රකින්නේ? ආහාර පාන අවශ්‍ය වෙලාවට දීලා, අවශ්‍ය වෙලාවට නාවලකවලා. නේද? මේ සත්‍යයට තියෙන රෝග මොනවද, උපද්‍රව මොනවද, කම්කටොළු මොනවද, මේ හැම දෙයක්ම හොයලා බලලා ආදරයෙන් ගෞරවයෙන් මේ වෙළඳතුමා තමන්ගේ මේ අජානී ආශ්‍රය යම්සේ රකින්නවද, යම්සේ පුරුදු පුහුණු කරනවද? නේද? ආන් ඒ විදිහට තස්මා සංඤ මයත්තාන තමා තමාම තමා මනාකොට තමාව ආරක්ෂා කරගන්න ඕනේ. තමාව දමනය කරගන්න ඕනේ. ආන් එහෙම කරගත්තොත් අපිට පින්වතුනි අපේ ජීවිතය මේ ගෞතම බුදු සසුන ඇතුළතදීම අපිට ජය ගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ තප්පරයක් ක්ෂණයක් පාසා මේ ගෙවන්නේ මොකද්ද? ගෙවෙන්නේ මොකද්ද? අපේ ආයුෂ ටික, අපේ වර්ණය, අපේ සැපය, නේද? අපේ බලය, මේ ඔක්කොම තමයි මේ අපි අවුරුද්දක් පුරාවට දැන් ගෙව්වේ. නේද? අපි මේ තප්පරය තප්පරය ක්ෂණය ක්ෂණය පාසා අපි දැන් කිට්ට වෙලා තියෙන්නේ කොහෙටද? මේ භවය අතහරින්න තැනට,
මරණය කියන තැනටයි. නේද? ඔබටත් මටත් කියන්න පුළුවන් කමක් නැහැ. මේ හෙට පළවෙනිද දවස නේද? මොනවා වේද කියන්න පුළුවන්ද? නේද? එහෙම කියන්න පුළුවන් කමක් නැහැ. ඒ අවුරුදු 2023 වර්ෂයේ මේ විදිහට අපිට ආපහු 31 වෙනිදා දවස සමරනකම් අපේ ජීවිතය මේ විදිහට පවත්වන්න පුළුවන් වේද? ඒක කියන්න පුළුවන් කමක් නැහැ. මොකද ලෙඩ වෙන්න පුළුවන්, නොයෙකුත් නොයෙකුත් උපද්‍රවයන් එන්න පුළුවන්, පූර්ව කරපු කර්ම ඍතු විපාක අනුව අපිට විපාක දෙන්න පුළුවන් නේද? ඈ මොන විදිහට මොන ආකාරයෙන් අපිව අල්ලලා ගැට ගහලා නේද? දායිද කියන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා පින්වතුනි අපිට මේ වීරිය ඇති කර ගන්න ඕනේ. සතිය හොඳට පුරුදු පුහුණු කර ගන්න ඕනේ. නේද? හැම මොහොතකම අපේ හිත අපි දකින්න උත්සාහවත් වෙන්න ඕනේ. නේද? බලන්න මේ උතුමන් වහන්සේට මේ සියලු ධර්මයන් කෙරෙහි නිස්සාර ස්වභාවය අවබෝධ කරගන්න පිහිටුනේ උතුමන් වහන්සේ අර ස්වාමීන් වහන්සේ කල්යාණ මිත්‍රයෙන් ආමන්ත්‍රණය කරපු නිසානේ. නේද? නැත්තම් අද මේ දක්වා මේ සංසාරේ මේ පුජ්‍යලේ අර විදිහට එක එක්කෙනායි බැල මෙහෙරකම් කරකමින් නේද? කුසලයක් අකුසලයක් දන්නේ නැතුව ඔහේ කටයුතු කරයි. තමන් ජීවත් වෙන්න එදිනෙදා අවශ්‍ය බත්පත රැකගන්න හොයාගන්න තමයි අච්චරර මිනිස්සයා දුක් විඳි. ඉතින් මේ මනු මේ පුජ්‍යලයා මේ ස්වාමින් වහන්සේ මේ උතුමාණන් වහන්සේ පූර්ව හොඳට පිඟුදිනි කුසල් ධර්මයන් දිනු කරලා තිබ්බා. නේද? මේ මනුස්ස ආත්භාවයක් ලැබුවා. හොඳ කල්යාණ මිත්‍ර සත්පුරුෂයෙක් විදිහට ස්වාමීන් වහන්සේ නමක් මුණ ගැහුණා. බුද්ධෝත්පාද කාලයක් ලැබුණා. මේ ස්වාමීන් වහන්සේ හොඳ සෙන සම්පත්තියක් තිබුණා. මේ ඔක්කොම සම්පූර්ණ වෙච්ච යුගයක නේද මේ ස්වාමීන් වහන්සේ ධර්ම අවබෝධය පුළුවන් ලබන්න පුළුවන්කම ලැබුණා. නේද? මේට අවුරුදු 2500 ගණනකට ඉස්සෙල්ලා වෙච්ච සිදුවීමක් මේ. නේද? අපිට පින්වතුනි තව මෙහිම සරණක් ලැබිලා නැහැ. නේද? අපිට ඕනතරම් කල්යාණ මිත්‍රව මුණ ගැහෙනවා. ඕනතරම් ඇත්තු කතා කරනවා. නේද? කුසල් කරන්ටියන් කියලා කතා කරනවා. නේද? හැබැයි පින්වතුන් සමහර අවස්ථාවලදී අපිට කුසල් කරන්ටියන් කිව්වත් සමහරට අපිට අපි තුල ඇතිවෙනව අල ස්වභාවය නිසා අපේ වීරිය තියෙන හීන භාවය නිසා අපිට මොකද වෙන්නේ? අපිට ඒ කුසල් කරගන්න පුළුවන් කමක් නැහැ. ඒ වීදි කරගන්න පුළුවන් කමක් නැහැ. ඒකට අපිට එකතු වෙන්න පුළුවන් කමක් නැහැ. මොකද වෙන්නේ? අපි සමහරට ඒවත් පසු කරන්න පුළුවන්. නේද? ඒවා අපි ඒ වෙලේ අයින් කරලා පස්සේ මම යන්න, හෙට යන්න, අනිද්දාට යන්න, ඊළඟ සැරේ යන්න කියලා අපි කොච්චරනම් අපි ඔය ගිය අවුරුදු වල කුසල් කරන්න තිබ්බ අවස්ථාවන් අපි අපේ අලස භාවය නිසා, අපේ ලෞකික ජීවිතේ නිසා අපි ඒවා ඉවත දමලද්ද? ආන් ඒවා අපි මේ මොහොතේ සිහි නගා ගන්න ඕනේ. ආන් ඒවා අපි දකින්න ඕනේ. ඒවා දැකලා 2023 වර්ෂයේට අන්න එවැනි වූ නේද හීන වූ අදහස් ඇති නොකරගෙන බොහොම ශ්‍රද්ධාවෙන් බොහොම ගෞරවයෙන් අපි මේ දේවල් දිනු කර ගන්න ඕනේ. ඒ නිසා පින්වතුනි අන්න බලන්න මේ ස්වාමින් වහන්සේ පූර්ව ආත්භාවයන් වල උදේ කල්යාණ මිත්‍රෙක් වෙලා තිබිලා තියෙනවා. අනිත් අයත් ධර්මයට යොමු කරලා තියෙනවා. ඒ විතරකුත් නෙමෙයි, ඒ බුද්ධ ශාසනවලදී ඒ කල්යාණ මිත්‍ර සත්පුරුෂ ඇසුර නිසා ඒ අපේ නංගුල ස්වාමීන් වහන්සේ උතුමාණන් වහන්සේ පූර්ව ජාතිවල හොඳට සතර සතිපට්ඨාන දිනු කරලා තියෙනවා. සතර සම්‍යක් ප්‍රධාන වීර්ය ධර්මයන් දිනු කරලා තියෙනවා. පංච බල ධර්මයන් දිනු කරලා තියෙනවා. සත්ත බොජ්ජංග ධර්මයන් දිනු කරලා තියෙනවා. හොඳට සීල සමාධි ප්‍රඥා ඒ කියන්නේ සම්මා සති සම්මා දිට්ඨිය ආදී මේ ආරෂ්ඨායක මාර්ග ධර්මිනුත් හොඳට දිනු කරලා වඩලා තියෙනවා. ඒ නිසානේ පින්වතුනි උන්වහන්සේට මේ තරම් ඉක්මනින් මේ කල්යාණ මිත්‍ර ඇසුරත් එක්කම තමන්ට තමන් පිළිබඳ දකින්න පුළුවන්කම ලැබුණේ, තමන් පිළිබඳව අවබෝධ කරගන්න පුළුවන්කම ලැබුණේ නේද? මේ ගැඹුරු ප්‍රඥාවට හිත යොමු කරගන්න පුළුවන්කම ලැබුණේ. මේ අපි මේ අල්ලගෙන උපාදාන වශයෙන් පවත්වන මේ රූපස්කන්ධය සතර මහා ධාතු මුල් කරගෙන රූප 28කින් හමු වෙච්ච දෙයක්. මේවා ශනියා ශනියා පාසාම වෙනස් වෙනවා. මේ සිත කියන එකත් මේ නාම ධර්මතාවයක්. වේදනා සංඥා සංඛාර විඥාන වලටයි මේවා ඇතුළත් වෙන්නේ.
මේවා නිරන්තරයෙන් වෙනස් වෙනවා. මේවා පිළිබඳ හොඳට මේ ස්වාමීන් වහන්සේ සිහි උපදවාගෙන දැක්කා. ඒ මොහොත තුල හට ගන්නා වූ පංච උපාදානස්කන්ධයන් නේද උන්වහන්සේ හොඳට ප්‍රහාණය කරගත්තා. අර ගුරුවරයා කරගත්තා අර නගුල සහ තමන් ගිහි කාලේ ඇඳපු කියපු අර වැරහැලි ටික. ඒ නිසා තමන්ට තමන් පිහිටක් කරගත්තා. තමන් තමන්ට හොඳට ආරක්ෂාවක් කරගත්තා. ඒ නිසා උන්වහන්සේට පුළුවන්කම ලැබුණා හොඳට පින්වතුනි මේ මොහොතේ ජීවිතේ ජය ගන්නට. ඒ නිසා පින්වතුනි අපිත් මේ සසර කරපු කුසල ධර්මයන් මෙපමණයි මෙච්චරයි කියලා අපි කියන්න කාටවත් පුළුවන්කමක් නැහැ. අපේ පාරමී ශක්තිය මේ විදිහට මේ ප්‍රමාණයන් අපි දිනුන වෙලා තියෙනවා කියලා ඔබටවත් මටවත් කියන්න පුළුවන්කමක් නැහැ. බුදු කෙනෙක් හිටියානම් අද අන්න උන්වහන්සේට දේශනා කරන්න පුළුවන්. මේ පින්වතුනි අපි අප්‍රමාදී වෙන්න ඕනේ. අපි අප්‍රමාදී වුණොත් පින්වතුනි අපිට පුළුවන්කම තියෙනවා ආන් අපේ ජීවිත ජය ගන්නට වාසනාවන්ත කරගන්න. ඒ නිසා අපිත් මේ විදිහට පින්වතුනි මේ ජීවිත ගමන මේ මනුසාත් භාවය මේ ලබ්බු දුර්ලභ අවස්ථාවේ මේ සතර සම්‍යක් ප්‍රධාන වීර ධර්මයක් මේ නාංගුල මහරහතන් වහන්සේ ස්වාමින් වහන්සේ වගේ උතුමාණන් වහන්සේ වගේ සිත තුළින් දැකමින් දකිමින් ඒ උපන්නාව කුසල ධර්මයන් දිනු කරගනිමින් නූපන්නාව අකුසල ධර්මයන් ප්‍රහාණය කරගනිමින් කටයුතු කරන්නට අපි හැම කෙනෙකුටම මේ උදාවන්නාව ලබන නව වර්ෂයේ හැම දිනාටම නිදුක් භාවයෙන් රෝගී භාවයේ සුවපත් භාවයේ ලැබේවා. කුසල ධර්මයන් දිනු කරගෙන මේ උතුම් වූ ගෞතම බුදු සසුන තුළදීම පාරමී ධර්මයන් මුදුන්පත් කරගන්නට බෝධිපාක්ෂික ධර්මයන් මුදුන්පත් කරගන්නට තුරුවන්ගෙන සුවිස් මහා ගුණ බලයෙන් ශක්තියක් සිත සාන්තියක් වේවා කියලා අපි ආශිර්වාද කරන ගමන් අද මේ දවසට නියමිත ධර්මානුශාසනාව මා මෙතකින් නිමහවටපත් කරනවා. ඉතින් අද මේ දවස පුරාම උදාරුතුම් වූ පුණ්‍ය ධර්මයන් සිදු කරගත්තා. ඉතින් දැන් මේ සන්ධ්‍යා කාලෙත් මේ 2022 වර්ෂයේ නිමා වෙන මේ මොහොතේ හැම කෙනෙක්ම උතුම් ත්‍රිසඟ පංචශීලයේ සමාදන් වෙලා තුන් ලෝකාග දසබලධාරී ශාන්තිනායකයන් වහන්සේගේ අප්‍රමාණ නවරහදී බුදු ගුණයන් සිහිය නගාගෙන ගිලම්පසින් ඖෂධ වලින් මල් පහන් සුවඳුමින් පූජාවන් පවත්වලා ආමිෂ වශයෙන් තම තමන්ගේ ජීවිතයන් තුළට උතුම් වූ පුණ්‍ය ධර්මයන් සිද්ධ කර ගන්නට යෙදුණා. ඉතින් මේ අවස්ථාවෙත් මේ හෝරාවකට ආසන්න කාලයක් ධර්ම ශ්‍රවණේ කරමින් මේ හැම කෙනෙක්ම කුසල ධර්මයන් තුළිනුත් තව තවත් පුණ්‍ය ශක්තියින් අත්පත් කරගත්තා. එනම් මේ රැස්කරත්තා උදාාර උතුම් වූ පුණ්‍ය ධර්මයන් අප හැම දෙනාටම මේ උදාාර පුණ්‍ය ධර්මයන් තුළින් හේතු වාසනා වේවා. ලබන්නා වූ නව වර්ෂය ඉතාමත් හොඳින් ගත කරන්නට හැම දිනාටම ආයුෂයෙන් වන්නේන් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් යුතුව ගත කරන්නට මේ උදාාර පුණ්‍ය ශක්තියෙන් හැම දිනාටම මහෝපකාරී වේවා කියලා තම තමන් පින් අනුමෝදන් වෙන අතරතුරදී ඒ වගේම මේ රැස්කත්තා උදාාර උතුම් වූ පුණ්‍ය ධර්මයන් සම්බුදු සසුන ඔබ අප හැම දිනාම සුරකින්නව් සතර වළන්දු විරාත්මයන් වහන්සේලා ප්‍රමුඛ පින් කැමැති අල්පේශාක්‍ය මහේශාක්‍ය සියලු දෙවි දේවතාවුන් වහන්සේලා මේ පින් අනුමෝදන් වේවා. දිව්‍යංගයේ දෙහිමි ආශිර්වාදයේ රැකවරණය අප හැම දිනාටම ලැබේවා. මේ මෙත්තා භාවනා මධ්‍යස්ථානේ පූජනීය මහා සංඝරත්නේ දායකකාරකාදී හැම දිනාමත් ඒ වගේම මේ ලෝකවාසී සෑම සියලු දිනාමත් කලට වේලාවට ආරස්වා කරත්වා දිව්‍යෝත්පතන බෝධියකින් නිවන් දකිත්වා කියලා සාදු අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනා. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනා. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති.